නව ලයිෆ් බොයි ඔලිව් විෂපීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්. පලායාමට තත්කිරීමේදී සිදු කළ වෙඩිතැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට. පොලිස් ඇඳිරි නීතිය කොළඹ ගම්පහ සහ පුත්තලමට අඟහරුවාදා පෙරවරු 7ක් දීර්ඝ කෙරේ. සෙසු දිස්ත්‍රික්කවලට සඳුදා දහවල් 2 සිට යලිත් ඇඳිරි නීතිය. පොලිස් ඇඳිරි නීතිය කැඩූ 130ක් අත්අඩංගුවට. අන නොතකා ගිය යතුරුපැදියක් ගිලන් රථයක ගැටි තරුණෙක් මරුට. මෙරටින් තවත් කොරෝනා රෝගීන් 5ක් සුවගනී. සමස්තය 77 දක්වා ඉහළයයි. ලොව පුරා කොරෝනා මරණ 11,000 ඉක්මවයි. ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් මරණ 627ක්. අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇතු නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩිතැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නොසන්සුන්තාව අතරතුර රැඳවියන් පලායාම සඳහා ගත් උත්සාහය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවයි. අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදු කරන ලද විරෝධතාවක් පාලනය කිරීමට යාමේදී අද පස්සරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. එය පාලනය කිරීම සඳහා අනුරාධපුර පොලිස් නිලධාරීන් කැරළි මර්ධන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද කැඳවා තිබුණා. ඇති වූ නොසන්සුන්තාව අතරතුර බන්ධනාගාර රැඳවියන් පලා යාමට උත්සාහ කර ඇති බව පොලිසිය සඳහන් කළා. එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. ඉන් තුවාල ලැබූ රැඳවියන් 6 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ අතරින් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. තුවාල ලබා ප්‍රතිකාර ලබන රැඳවියන් 5 දෙනා අතරින් එක් රැඳවියෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ පපුව සහ උදරයේ ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. පොලිසිය පැවසුවේ පස්සරුවේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර කිසිදු රැඳවියෙකු පැන ගොස් නොමැති බවයි. දවසේ
කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මෙවන විට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ලබන 24 වනදා අඟහරුවාදා පෙරවරු 6 තෙක් දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. සෙසු දිස්ත්‍රික්කවලට ක්‍රියාත්මක ඇඳිරි නීතිය 23 වෙනි සඳුදා පෙරවරු 6ට තාවකාලිකව ඉවත් වනු ඇතේ. මෙවන් විට රටපුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතියේ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයට අනුව කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මෙවන් විට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය මාර්තු 24 වෙනි අඟහරුවාදා පෙරවරු 6 තෙක් දීර්ඝ කර තිබෙනවා. එදින පෙරවරු 6ට තාවකාලිකව අවසන් වන ඇඳිරි නීතිය එදිනම පස්වරු 2ට යළි පනවනු ඇති. සෙසු දිස්ත්‍රික්කවලට මෙවැනි විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 23 වෙනි සඳහා පෙරවරු 6ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එලෙස ඉවත් කරන ඇඳිරි නීතිය යළි 23 වෙනි සඳහා පසුරු 2ට යළි ක්‍රියාත්මක කරන අතර එය 24 වෙනි අඟහරුවාදා පෙරවරු 6 තෙක් බලපෑත්වෙනු ඇති. සියලු දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ සඳහන්. එසේම ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ ඇඳිරි නීති ඉවත් කරන සෑම අවස්ථාවකම දිවින පුරා සියලු මත්පැන් අල්විසල් වසා තැබිය යුතු බවයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ගොවිතැන් කටයුතු සිදු කරන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස රාජ්‍ය පොලිසියට උපදෙස් ලබා දී ඇති බවයි. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය මෙම නිවේදනයෙන් ජනතාවට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇති බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර සමස්ත දිවයින්ටම බලපැවැත්වෙන පරිදි පැන වූ පොලිස් ඇඳිරි නීතියට අවනත නොවු පුද්ගලයන් 130 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ පස්වර 6 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. පොලිසිය උපදෙස් ලබා දුන්නේ එම කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු බවයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ ප්‍රධාන නගර මෙලෙස දක්නට ලැබුණා. අද දිනයේදී අම්බලන්තර නගරයේ තත්ත්වය තමයි ඔබට මේ මාපසු පසින් දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඇඳිරි නීතිය පනවා තිබුණා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සියලුම සේවාවන් මෙයටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ මොහොතේ රැඳී සිටින්නේ පොළොන්නරුව හිඟුරක්ගොඩ නගරේ. ඊයේ පස්වරේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වෙනදාට ජනාකීර්ණ වූ මෙම නගර දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාම ඇත්තේ නිහඬ වාතාවරණයක්. ඇඳිරි නීතිය පැනවීමත් සමගම අම්පාරන් නගරය අද දවස පුරා පාළුවට ගොස් තිබෙනවා. නගරයේ කඩසාප්පු සියල්ල වසා දමා තිබෙන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරී නගරයේ ස්ථානගත කර තිබෙන ආකාරයක් අපට දැක ගැනීමට හැකි වුණා. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී වේංගඩ ප්‍රදේශයේදී පොලිස් අනුනතක ධාවනය කළ යතුරුපැදියක් ගිලන් රථයේ ගැටි අනතුර ලක්වීමෙන් එහි ගමන්ගත් 17 තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර 21 තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතර සිදුවීමෙන් පසු ගිලන් රථයේ රියදුරාද පලාගොස් ඇති අතර පොලිසිය පසුව ඔහුව අත්අඩංගුවට ගන්න ලැබුවා. එම සිද්ධිය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් තිබුණා. පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවේ එය කඩකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කළා. දමුල්ල පොලිස් අසමේ බුලාගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරුපැත්තුනකින් මාර්ගයේ නිකරුණේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු අදාළ වාහනද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරකම අටලුගම් ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩ කරමින් මාර්ගයේ සැරිසරමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු බණ්ඩාරගම් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. අදාළ පුද්ගලයන් මාර්ගයේ සැරිසරමින් සිටියේදී ඔවුන්ව පොලිසිය ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
කොටහෙන පොලිස් වසමේදී නීති විරෝධී ලෙස සැරිසර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම CCTV කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්. පොරවගල මහ උල්පත ප්‍රදේශයේදී ඇදිරිනීතිය කඩ කරමින් මත්පැන් පානය කර ක්‍රීඩා පිටියක නිකරුණේ ගැවසමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු බණ්ඩාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මේ අතර පොලිසිය විසින් සිදු කළ අත්අඩංගුවට ගැනීමක් ජංගම දුරකථනයකින් රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. හැටන් පොලිස් වසමේ ස්ටඩන් වත්තහා මල්ලියප්පුව ප්‍රදේශයේ ඇදිරිනීතිය කඩ කරමින් බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණද සමග හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. මේ අතර ඇදිරිනීති කාල සීමාවේ වැඩිමිනිට මත්පැන් අලෙවි කරමින් සිටි සැකකරුවෙකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෑගල්ල රංගවල ප්‍රදේශයේදී ඇදිරිනීතිය කඩ කරමින් මාර්ගය ගමන්ගත් පුද්ගලයන් 2 දෙනෙකු කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පොලිස් වසම් 32කින් නිර්නීතිය අඩ කරන ලද 130කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සිදු වුණා. මේ අතර කාන්තාවක්ද සිටින බවටයි වාර්තා වෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් ඇඳිලි නීති අවස්ථාවේ රංචු ගැසී සිටීම, මත්පැන්, ගංජා, මත්කුඩු ප්‍රවාහණය ආදී කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් බාරේ තිබී එක් ත්‍රිරෝද රථයක්, යතුරු පැදි 10ක්, පා පැදි 10ක් පොලිසිය බාරයට ගෙන තිබෙනවා. ඇඳිලි නීතියට එරෙහිව නිරෝධායන රෙගුලාසිය වලට පට කටයුතු කරමින් සිටින අය අත්අඩංගුවට ගැනීම සඳහා 45,000ක පොලිස් රදාරී සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. මහා මාර්ගවල පමණක් නොවේ තුරු මාර්ගවලටත් ගමන් කර කුඩා මාර්ග, අඩිපාර මේ සියල්ලට ගමන් කර නිරෝධායන නියෝගවලට පටහැනිව කටයුතු කරන යම් පිරිස සිටිනවා නම් ඔවුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කිසිම අවස්ථාවක මාර්ගවලට එන්නට එපා. තම නිවසේ හෝ එම නිවසයන් හැරෙන්නට වෙනත් අය එක් රැස් වී සිටින්නට එපා. එවැනි අවස්ථා උදා වුවොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. ඔබට මේ රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් නැත්නම් රෝග ලක්ෂණ තිබෙන බවට සැකයක් ඇති වෙනවා නම් කරුණාකරලා ඒ සම්බන්ධව ළඟම තියෙන පොලිස් ස්ථානයේ දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඔබ කිසිම අවස්ථාවක මෙම රෝගී රෝග ලක්ෂණ තිබෙනවා නම් එසේත් නැත්නම් ඒ බවට සැක කරනවා නම් නිවසින් පිටව යා යුතු නැහැ. ඔබේ නිවසට සෞඛ්‍ය බලධාරීන් පැමිණ ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා ඇති. මේ අතර රත්නපුර ප්‍රදේශයේ යාචකින්ට ආහාර ලබා දීමට රත්නපුර ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කටයුතු කළ අතර ඇඳිරිනීතිය අවසන් වන ලබන සදදා උදෑසන වනතෙක් වේල් තුන සඳහාම එම ආහාර ලබාදීමේ කටයුතු සිදු කරන බව ඔවුන් සඳහන් කළා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසිරීමේ කටයුතු සඳහා පැමිණි ගම්පුල සතොස ආයතනයේ සේවිකාවකට ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ඉන්ද්‍ර ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටියේ මෙලෙසින්. මේගොල්ලෝ තෙල් දෙන්න බෑ කියනවා නම් ප්‍රවාහන පහසුකමක් ඇත්තෙත් නෑ. අපි අපේ පුජ්ජිනක වාහන වලවල අපි පයින් ගෙන්නද කියලාද කියන්නේ අපිට. මේ අපි ID නම්බර්ස් ඔක්කොම ගහලා මේ අපිට දීලා තියෙන්නේ මේ අවසරයකුත් දීලා තියෙන්නේ. එතකොට අපි රජයේ ආයතනයක් නෙමෙයිද? මේ අතර ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව විරදපොළ වෙත මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා වෙත උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය කාර්යාලය නිවේදනය කළා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විරදපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතර සතොස සතු ප්‍රධාන ගබඩා සංකීර්ණවලදී ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සහ ඇසරුම් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. ලංකා සතොස සභාපති නුෂාඩ් එම් පෙරේරා මහතා අද පෙරවරුවේ ලංකා සතොස රත්පලාන තොග ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැකසීමේ කටයුතු පිළිබඳව සොයා බැලුවා. අද වෙනකොට මේ භාණ්ඩ සියලක්ම ප්‍රවාහන වෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. හාල්, පරිප්පු, සමන්, කව්පි, මුං ඇට, සීනි මේ හැම දෙයක්ම මාස 3කට වැඩියෙන් අපිට මේ අවස්ථාවේ තියෙනවා. මේ අතර ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසෙන මහතා රට තුල සහල් හිඟයක් ඇති වේ යයි ජනතාව තුල ප්‍රචාරය වන කටකතා සම්බන්ධයෙන් අදහස් දක්වුවා. රටේ ජනතාවගේ අනිසි බියක් ඇති වෙලා තියෙනවා රටේ සහල් සුළියක් ඇති වේ කියලා. ඒ වගේම මම මේ ප්‍රකාශය කරන්නේ අපේ රටේ කිසිසේත්ම හාල් හිඟතාවයක් ඇති වෙන්නේ නැහැ. මාස 3කට අපිට අවශ්‍ය වෙන්නේ හාල් ටොන් 450,000 ලබන කන්නේ කුඹුරු වැඩ කරපුවාම 2021 දක්වා මේ රටේ සහල් සුළියක් ඇති නොවන බව මයිතා වක්‍රීමෙන් කියනවා. නමුත් මේ අත්තා විශේෂයෙන්ම ප්‍රකාශයක් කළ යුතුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කොහොම ප්‍රකාශ නිකුත් කරත් සහල් ප්‍රවාහනයේදී අනවශ්‍ය ගැටලු රාශියකට අපි මුහුණ දෙනවා. ඒක නිසා කරුණාකරලා පොලිස් ප්‍රතිමා සමග සාකච්ඡා කරලා මේ හාල් ප්‍රවාහනයේදී තියෙන ගැටලුව විසඳා දෙන්න කියලා රජයේ සියලුම බලධාරීන්ගේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමද හිඟයකින් තොරව ගෑස් විරදපුලට යැවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව එම සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ ලිට්‍රෝ සමාගම සතුව අවශ්‍ය ගෑස් සංචිත පවතින බවයි.
මෙතර වරාය පරිශ්‍රය තුළට රාජකාරී කටයුතු සඳහා පිවිසීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස වරාය නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සියලු කාර්යමණ්ඩල වෙත දැන් වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කල්වැව මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කළා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපය ඇති බවයි. ඊට අමතරව වරාය පරිශ්‍රය වෙත පැමිණෙන සියලු රථ පැය 6ක් ගිය පසු විෂබීජ හරණය කරන ලබන බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර පොලිස් ඇඳුර නීතිය ප්‍රකාශ කිරීමත් සමග ඊයේ දිනේ සිය නිවස් වෙත යාම සඳහා විශාල පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වෙත රැස් වී සිටියේ ප්‍රමාණවත් දුම්රිය නොමැතිවීම හේතුවෙන්. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එක් රැස් නොවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති අවස්ථාවක ජනතාව මෙලෙස එක් රැස් වීම අනුතරකට අතවැනීමක් වනු නොඅනුමානයි. ඒ හේතුවෙන් පොලිස් ඇඳිර නීතිය අවසන් වී ජනතාව යළි පැමිණෙන අවස්ථාවේදී හෝ ඔවුන්ට මෙවන් ඉරණමක් උදා නොකිරීම අදාළ බලධාරීන් සතු වගකීමක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පැවසුවේ අද දිනේදී අනුරාධපුර රෝහලෙන් වෛරසය ආසාදිත තවත් රෝගීන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙක් වාර්තා වූ බවයි. මේ අතර COVID-19 ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී රෝගයේ ආසාදනය වූ පුද්ගලයන් වාර්තා වීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ COVID-19 හෙවත් නව කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනපුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 22ක මේ වන විට පුද්ගලයන් 3063 දෙනෙකු නිරෝධායනයට ලක් කරමින් පවතිනවා. ඊයේ වන විට මෙරටින් COVID-19 වෛරසය ආසාදිත රෝගීන් 72 දෙනෙකු වාර්තා වී තිබුණද එම සංඛ්‍යාව අද 77 දක්වා ඉහළ ගියේ අද දිනය තුළ රෝගීන් 5 දෙනෙකු වාර්තා වීමත් සමගයි. සෞඛ්‍ය මාත්‍යංශ සඳහන් කළේ ඉන් රෝගීන් 4 දෙනෙකු අනුරාධපුර රෝහලින් වාර්තා වූ බවයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ බවට සැකකරන විදේශිකින් 10 දෙනෙකුද ඇතුළුව පුද්ගලින් 245 දෙනෙකු දෙවයිනපුර රෝහල් 21ක ප්‍රතිකාර ලබනවා. ඉන් වැඩිම පිරිස වන 86 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලෙයි. මේ අතර පසුගිය 11 වෙනිදා COVID-19 රෝගියා වාර්තා වීමෙන් අනතුරුව අද දහවල් වන තෙක් එම රෝගීන් වාර්තා වී තිබුණේ මෙලෙසයි. සෞඛ්‍ය මාත්‍යංශ දත්තවලට අනුව ඊයේ දිනේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වූද අද වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කෙන් 16ක්, ගම්පහ දිස්ත්‍රික්කෙන් 10ක්, පුත්තලම දිස්ත්‍රික්කෙන් 6ක්, කළුතර දිස්ත්‍රික්කෙන් 4ක් සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් රෝගීන් 3 දෙනෙකු වාර්තා වනවා. කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා වන අතර සෞඛ්‍ය මාත්‍යංශයේ පැවසුවේ ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල රෝගීන් 25ක් සහ විදේශික රෝගීන් 3 දෙනෙකුද වාර්තා වන බවයි. මේ අතර බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී රෝගී ආසාදනය වූ පුද්ගලින් වාර්තා වීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. පහුගිය දවස්වල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දවසකට 50ත් 80ත් අතර පරීක්ෂණ කරනකොට අඩුම ගානේ 6-7ක්වත් පොසිටිව් පේෂන්ට්ස් ලා, එහෙම නැත්නම් කොරෝනා රෝගීන් හම්බුණා. හැබැයි ඊයේ දවසේ අපි 60ක් පරීක්ෂා කළා, එකම එක කොරෝනා රෝගියයි හම්බ වුණේ. ඒ නිසා ඔබ බෝ කරගන්න නැතුව හිටියොත්, නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න කට්ටිය නිරෝධායන ඉවරනකම් පැනලා යන්න නැතුව හිටියොත්, හොරෙන් පිටරටින් ඉඳන් ආපු කට්ටිය දැන්වත් ආණ්ඩුවට කියලා, ඔබේ PHI මහත්තයාට කියලා, ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ට කියලා නිරෝධායනයට කැමැත්තෙන්ම යොමු වෙලා මේ රෝගය තව එක්කෙනෙක්ට බෝනු කර ඉන්නවා නම් කොරෝනා කියන්නේ තව සතියක් ඇතුළත විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔබට ආරක්ෂා වෙන්න උපක්‍රමයක් විදිහට තමයි ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. ඉතින් මේක ඔබ උපරිම ප්‍රයෝජන ගන්න. මේ දින දෙක ගෙදරින් එළියට බහින්න එපා. ගෙදර සාද පවත්වන්න එපා. ඔබට හෙම්බිරිස්සාව උණ කැස්ස තියෙනවා නම් ඔබ දරුවන්ව වෙන් කරලා ඔබ වෙනම නිදා ගන්න. අපි මේ තරම් උපක්‍රමශීලීව උපාය මාර්ග කටයුතු කරොත් කොරෝනා ජය ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගකීම හිතට ගමු. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් රෝහල් කිහිපයක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය මාත්‍යංශයේ පැවසුවේ මේ වන විට අදාළ රෝහල්වල සිටින නේවාසික රෝගීන් නිවෙස්වලට යැවීමේ හැකියාව සොයා බලා ඔවුන් නිවෙස්වලට යොමු කිරීමටත්, සෙසු රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කිරීමටත් තීරණය කර ඇති බවයි. ඒ අනුව හෝමාගම මූලික රෝහල COVID-19 වෛරසය ආසාදිත බවට සැකකරන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කරනු ඇති.
මෙතර COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කිරීමෙන් පවතින මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. දැනට මෙම රෝහල ගිලන් ඇඳන් 500කින් පමණ සමන්විත වන අතර ඉන් සියයක් COVID-19 ආසාදිත සාමාන්‍ය රෝගීන් වෙනුවෙන්ද අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් ඇඳන් 30කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්ද පිහිටුවීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ යුද හමුදාව විසින් මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම සිදුවනවා. කොරෝනා වෛරසය තහවුරු වෙච්ච රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික උණ රෝහලේ. එම රෝහලේ යම්කිසි විදිහකට ධාරිතාවය ඉක්ම වුණොත් රෝගීන්ගෙන් ප්‍රතිකාර කිරීම සඳහා දෙවැනි රෝහල විදිහට තමයි මෙම රෝහල අපි තීන්දු කරලා තියෙන්නේ. සම්පූර්ණම අසත්‍යයක්. කිසිම රෝගියෙකුට එහෙම අවාසනාවන්ත තත්ත්වයකට මුණ පාල නැහැ. අපි නෙවිල් ෆෙනාන්ඩෝ රෝහල අපි දැනට අත්පත් කරගෙන තියෙනෙහි කොටසක් සැක කටයුතු කොවිඩ් මාතෘ රෝගීන් සඳහා. ඒ වගේම අපි නොබෝ දිනකින් KDU හි දැඩි සත්කාර කොටස භාවිතාවට ගන්නවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් IDH රෝහලේ නව කොරෝනා ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාව විසින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. අඩි සියය බැගින් වූ මෙම ගොඩනැගිලි ද්විත්වය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් ඉදිකරන අතර එම කටයුතු දින හයක් තුළ සම්පූර්ණ කිරීමට නියමිතයි. මෙ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ සේවය කරන හෙද නිලධාරින් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකින් කිහිප දෙනෙකුට ඔවුන් පදිංචි කුලී නිවාසවලින් ඉවත්වන ලෙස නිවාස හිමියන් දැනුම් දී ඇති බවද වාර්තා වනවා. කාර්යමණ්ඩලය කියන්නේ මේ වෙලාවේ සියලු දෙනා සැලකිය යුතු ගෞරවනීය පුද්ගලෙයි. ඒ අයට රවාතැන් පහසුකම් නොදී ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හොඳනව හොඳ අතර හැරෙයි කියලා එහෙම නැති වුණොත් මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවල ඉන්න රෝහල් කාර්යමණ්ඩලයට වෙනම නවාතැන් පහසුකම් දෙන්න අපි කටයුතු කරනවා. රෝහල් කාර්යමණ්ඩලය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරලා තියෙන්නේ. අවශ්‍ය නම් ළඟම බස් ලබා දෙනවා. කොරෝනා ව්‍යාප්තියත් සමග රෝහල්වල ඇතිවන රුධිර හිඟය මගහැරවීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර කලාප කඳවුර හා කළුතර සේරුපිට කඳුරේ සාමාජිකින් අම්පාර මහරෝහලේදී හා කළුතර ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේදී අද රුධිරය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයින පුරා රුධිර කඳවුරු බොහෝමයක් අවලංගු වුණා. ඒ හේතුවෙන් රෝහල්වල මේ වෙනකොට ඉන්න රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංචිත අපිගාව බොහොම ස්වල්ප ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සියලුම දෙනාට ඔබ සියලු දෙනාගේ සහයෝගය දිවයින පුරා තියෙන ලේ බැංකුවලට ලබා දෙන්න කියලා. මොකද මේ වසංගත තත්ත්වය තව කොයිතරම් කාලයක් යයිද කියලා අපිට කියන්න බැහැ. කොරෝනා ආසාදිත බවට සැකපිට කොළඹ කාසල් රෝහලට අතුලත් කර සිටි මවක් නිරෝගී දරුවෙකුට සිදු කර තිබෙනවා. ඇයගේ සැමියා පසුගිය 28 වෙනිදා ඉතාලියේ සිට පැමිණ ඇති අතර නව කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් එම කාන්තාවද රෝහල්ගත කර තිබුණා. ඊයේ අදාළ කාන්තාව තම දරුවා ප්‍රසූත කර ඇති අතර කාසල් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය එම කටයුතු වලට සහභාගී වී ඇත්තේ නව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමද නොතකමින්. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසුවේ අදාළ කාන්තාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි. පසුගිය 11 වෙනිදා ඉතාලියේ සිට පැමිණි 37 වැනි පුද්ගලයෙකු සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත මාරවිල තම නිවසේ සිට ස්වයං නිරධායනයට ලක්වමින් සිටියදී ඊයේ හදිසියේ නව කොරෝනා රෝග ලක්ෂණ මතුව තිබෙනවා. ඒ අනුව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ මැදිහත් වීමෙන් මාරවිල රෝහලින් ගිලන් රථයක් ගෙන්වා රෝගියාව ආරක්ෂිතව කුරුණෑගල රෝහල වෙත පිටත් කර යවුණා. දියතලාව ප්‍රදේශයෙන් නව කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයේ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ පසුගිය 18 වෙනිදා පෙරවරුවේ අදාළ රෝගියා දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි. මේ ප්‍රදේශයේ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා 18 වෙනිදා උදේ දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගත් කෙනෙක් ඉන්නවා නම් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුන් අමතන්න කියලා. කොරියාවේ සේවය කරන පුද්ගලයෙකු කන්තලේ රජාල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය යුද හමුදාව හා සෞඛ්‍ය නිලධාරීන් අදාළ නිවස පරීක්ෂා කිරීමට පැමිණියා. ඇඳිරි නීතිය කඩ කරමින් අද දිනේ වැලිමඩ මීරහවත්ත ප්‍රදේශයේ පිරිසක් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිට ඇති අතර පොලිසිය එහි පැමිණි අවස්ථාවේ අනාවරණ වූයේ මාල්දිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ තරුණයෙක්ද ඒ අතර සිටින බවයි. අදාළ නිවෙස් හිමියා පොලිසිය අත්අඩංගුවටගෙන පසුව පොලිස් අපමත නිදහස් කර නිවසේ සිටි සියලු දෙනා අදාළ නිවස තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා. මාදම්පේ කුරුක වටවන ප්‍රදේශයේ ලගුම්හලක සිටි විදේශ ජාතික යුවලක් එම ස්ථානයේම සිට ස්වයං නිරෝධායනයට ලක්වීම සඳහා මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මෙලෙස උපදෙස් ලබා දුන්නා.
උත්තරම් දිස්ත්‍රික්කයේ කඩිලා ඉන්න ජනතාවගේ ඉලාසිතිය තමන් මේ රටේ නැවිලා ඉන්නවා නම් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු වෙන්න එහෙම නැත්නම් ස්වයං නිරෝධායනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂා වලින්ගේ සහයෝගයතුව යොමු වෙන්න කියලා. නමුත් කීප දෙනෙක් පිළිගත්තේ නැහැ. ඒක නිසා තමයි අද රටම මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම එන්නප්පුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 265 ලංකොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 60 ගානක් මේ විදිහට පහලාවත නාත්තණ්ඩිය උත්තරම හනමඩුව කියන හැම ප්‍රදේශවලම ඉන්නවා කියන සංචාරක මග පෙන්වන්නෙකු වන මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා ඇසුරු කළ සංචාරක මග පෙන්වන්නන් ඇතුළු දස දෙනෙකු තිස්ස මහාරාම කිරින්ද ප්‍රදේශයේ කැරවන් පාක් රථවාහන තුළ දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය සඳහා පසුගියදා යොමු කෙරුණා. එම පිරිසට සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීම වෙනුවෙන් ලබා දෙන සහතික පත්‍රයේද අද පිරිනැමුණා. මේ අතර අම්පාර මහරෝහලේ අසාධන පාලන ඒකකය විසින් දිරායන පොලිතින් භාවිතයෙන් සෞඛ්‍යාරක්ෂිත ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා. මේ අතර වලස්මුල්ල මූලික රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් සිය කාර්ය මණ්ඩලය සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා. පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පදිංචි හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳුරේ සේවයේ නියුතු නාලක කුමාරනම් සෙබලා තම පවුලේ සමාජිකයන්ගේද සහය මත නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය මුඛ ආවරණ 4000ක් මැසීමට ක්‍රියා කරමින් සිටින්නේ මෙලෙසින්. මේ අතර රට තුළ පවතින තත්ත්වය පිළිබඳ දැනගැනීමට හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහන සඳහා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධ කරගත්තා. කොහොමද දැන් රටේ තත්ත්වය හමුදාපතිතුමනි? රජයේ බලාපොරොත්තු වෙන දේ වෙමින් පවතිනවා කියලා අපි හිතන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින් ආරම්භ කළා. අද උදෑසන වෙත නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුල 3063ක් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඒක රට තුල ව්‍යාප්ති වෙන පුළුවන් ක්‍රම දෙකයි. එකක් ඇවිල්ලා මේ නිරෝධායන මධ්‍යස්ථාන තුල ව්‍යාප්ත වීම. දෙවෙනි කොටස තමයි ශ්‍රී ලංකාවට විදේශයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෝ හෝ විදේශිකයන්ගෙන් ආසාදනය ලක්වෙච්ච අය සහ එකට්ටිය ඇසුරු කරලා කනෙක්ට් වෙච්ච ඒ අන කට්ටිය වළක්වා. එලෙස පැතර ගිය කණ්ඩායම් මේ වෙන විට සම්පූර්ණයෙන්ම හඳුනාගෙන තිබෙනවාද? මේ වෙනකොට ලංකාවේ 11842ක් හඳුනාගත් කට්ටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය උදේ හවස මේ කට්ටිය නිවෙස්වල ඉන්නවාද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරනවා. මෙහෙම දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය පොලිස් ඇඳිරි නීතිය පනවන්න හේතුව ඇත්තටම තත්ත්වය බැරෑරුම්ද? බැරෑරුම් වෙන්න පුළුවන්. ඇතිරෙනක වළක්ව ගන්න තමයි ඇඳිරි නීතියක් දාලා තියෙන්නේ. ජනතාවගෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඔබතුමාලා? තවත් සුළු කොටසක් ඉන්නවා සමහරලාට අපිට රපෝට්ු නොකරපු හෝ ඔවුන්ගෙන් තව මේක ව්‍යාප්ත වෙලා අපි තාම හඳුනාගත් නොකස කොටසක්. අන්න ඒ කට්ටියගෙන් ව්‍යාප්ත වීම වළක්වන්න තමයි මේ ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙවන විට මියගිය පුද්ගලින් සංඛ්‍යාව 11,949ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝපුරා රටවල් 185කින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 290,000කට ආසන්න අතර නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා නොවන්නේ ලොව රටවල් සියල් අතරින් රටවල් 10කින් පමණයි. පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ වූහන් නගරෙන් ව්‍යාප්ති ආරම්භී COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඉතාලියටයි. ගත වූ පැය 24 තුළ නව මරණ 627ක් එරටින් වාර්තා වීමත් සමග ඉතාලියේ සිදු ඇති සමස්ත කොරෝනා මරණ ගණන 4032ක් දක්වා ඉහළ ගියා. ලොව ඕනෑම රටක දිනක් තුල සිදු වූ වැඩිම කොරෝනා මරණ ගණන මෙවනවා. ඉතාලියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් 3654 දෙනෙකුද නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර වෛද්‍යවරුන් 17 දෙනෙකුද වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිනෙන් දින ඉහළ යන මරණ ගණන සහ ආසාදිතින්ගේ ශීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් එරට නැංගුරම්ලා තිබෙන නෞකාවක්ද තාවකාලික රෝහලක් සඳහා භාවිතයට ගැනීමට ඉතාලි රජය පියවර ගත්තා. නව කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන ඉතාලි වැසියන්ගේ චිත්ත ධෛර්යය ගොඩනැංවීම සඳහා එරට සියලු විද්‍යුත් නාලිකා එකම වේලාවකදී ජාතික ගීය වාදනයට පියවරගෙන තිබුණා. ඊට ඉතාලි වැසියන්ගේද සහයෝගය හිමි වුණේ මෙලෙසින්. මෙතර අඛණ්ඩව තෙවැනි දිනටත් චීනෙන් කිසිදු ආසාදිතයක වාර්තා නොවීම විශේෂත්වයක්. එරටින් වාර්තාවන ආසාදිතින් ගණන 81,008ක් වන අතර සිදු ඇති මරණ ගණන 3255ක්. කෙසේ වෙතත් විදේශීය රටවල සිට පැමිණි කොරෝනා වෛරස් ආසාදිතයින් 41 දෙනෙක් පමණක් ඊයේ චීනෙන් හමු වුණා.
චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන හොංකොං රාජ්‍යයටද විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනා දින 14ක ස්වයන් නිරෝධායනයකට භාජනය වීම අනිවාර්ය කර තිබෙන අතර ඔවුන් නිසි ලෙස නිරෝධායනයට යොමු වනවාද යන්න නිරීක්ෂණයට ගොන්තොටුපලේදී විද්‍යුත් උත්පලඳනාවක් පැලඳවීමට කටයුතු කර තිබෙනවා. යුරෝපා කලාපයේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 1002ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ චීනය, ඉරානය, ඉතාලියට පසුව පුද්ගල මරණ 16ක්ම වූ සිව්වන රට බවට පත්වෙමින් ජර්මනිය සහ ප්‍රංශයෙන්ද වාර්තාවන ආසාදිතයන් ගණන 30,000කට අධිකයි. කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින වෛද්‍ය වෘත්තිකයන් දිරිගැන්වීම සඳහා ජර්මනු වැසියන් නිවෙස්වල සිට අපූර්ව වාදනයන්හි නිරතවන්නේ මෙලෙසින්. මෙතර කොරෝනා වෛරසය ආසාදිනේ වූ මවක් සිසේරියන් සැත්කමත් තුළින් නිරෝගී දරුවකු බිහිකිරීමේ පුවතක් ග්‍රීසියෙන් වාර්තා වුණා. මැද පෙරදිග කලාපයේ වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වැත්තේ ඉරානයයි. එරටින් වාර්තාවන පුද්ගල මරණ ගණන 1433ක් වන අතර ආසාදිතින් ගණන 20,000කට ආසන්නයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ පළමු කොරෝනා මරණ දිත්වේද අද වාර්තා වුණා. මේ වන විට එරටින් හමු ඇති සමස්ත ආසාදිතින් ගණන 140කට අධිකයි. ඔස්ට්‍රේලියන් වැසියන්ට නිවෙස් තුළට වී මහජන ඉක්‍රැස්වීම අවම කරන ලෙසට රජය උපදෙස් ලබා දී තිබුණද ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක සෞඛ්‍ය අවධානම නොතකමින් තරුණ තරුණියන් විනෝදවන අයුරුීමේ මෙතර ලොව රටවල තරුණ තරුණියන් සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇනොම් සිය දැඩි කනගාටුව පළ කළා. මෙතර දකුණු අප්‍රිකාවේ දේවස්ථානයකදී වෛරසය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බව පවසමින් මිනිසුන් පිරිසකට විසබීජ නාශක දියරයන් පානීය කිරීමට ලබා දීමේ හේතුවෙන් පුද්ගලින් 59 දිනක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. චීනය, ජපානය, ප්‍රංශය සහ ඇමරිකාව මෙවන විට නව කොරෝනා වෛරසය මැඩලීමට එරෙහිව නව එන්නත් අත්හදා බලා ඇති අතර ඉන් ජපානය මීට පෙර කුරුළු උණව සංගතයේ පාලනයට හඳුන්වා දී තිබූ අවිකන් නැමැති ඖෂධය COVID-19 වෛරසයටද සාර්ථකව ප්‍රතිඵල පෙන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ රූපවාහිනී නාලිකාවක් සජීවී වැඩසටහනක නිවේදකින් මුහුණු ආවරණ පැළඳ ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කරමින් වැඩසටහන මෙහෙවූ අයුරුයිමේ. මේ රාජකාරියේ නියතු හමුදා නිලධාරීන් පිරිසක් වෛරසයෙන් ආරක්ෂා වීමට මහජනතාව දැනුවත් කිරීමට ප්‍රසිද්ධියට පත් කළ ඡායාරූපයක්. නව කොරෝනා වෛරසය ආසාදිනේ වීමෙන් එකම පවුලේ සිව් දෙනෙක් මිය යාමේ පුවතක් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයෙන් වාර්තා වුණා. මෙතර අසල්වැසි ඉන්දියාවේ සියලු නගරයන්ට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමත් සමග මහජනතාව ගම්බිම් බලා යෑමට පැමිණීමේ හේතුවෙන් මෙවන් තදබදයක් දක්නට ලැබුණා. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් ගණන 250ක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මීට පෙර ලෝව වැසියන්ට දැඩි පීඩාවක් එල්ල කළ SARS, MERS, Ebola යන වසංගතයන්ගෙන් වාර්තා වූ මරණ ගණනද මේ වන විට අභිබවා ගොස් තිබෙනවා. ලෝපුරා රටවල් 185කට මේ වන විට වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති අතර තවමත් මෙම මාරාන්තික වෛරසය ව්‍යාප්ත වී නැත්තේ උතුරු කොරියාවද ඇතුළුව ලොව සමස්ත රටවල් අතුරින් රටවල් 10කට පමණයි. මේ අතර ලොව බොහෝ රාජ්‍යයන් මෙම වෛරසයෙන් දැඩි පීඩාවට පත්ව තිබියදී උතුරු කොරියාව අද නව කෙටිදුර මිසයිල දිත්වයක් අත්හදා බැලුවේ ලොවක් සංවේදීව දැස අයා සිටින මොහොතකදී බලයේ තීව්‍රත්වය අමානුෂිකව ලොවට පසක් කරමින්. සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් පවතින කතාව අපාසා තිබෙනවා. කොරෝනා වෛරසය නැමැති කළු වලාකුලෙත් රිදී රේඛාවක් මතු ඇති බව දැන් ලොවට පසක් වෙමින් පවතිනවා. ඒ රිදී රේඛාව පිළිබඳවයි මේ සටහන. කොරෝනා වෛරසය මේ වන විට මුළු ලෝකයම වගේ පිළි අරගෙන වෛරසයෙන් බේරීමට ලෝපුරා රටවල බොහෝ නගර වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් ආර්ථික කඩාවැටීමක් සිදුවන බවට බොහෝ ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා. කෙසේවත් කොරෝනා වෛරසය පරිසරයට ඇති කර තිබෙන්නේ සුබදායි බලපෑමක්. වෛරසය හේතුවෙන් වැඩිම ජීවිතහානියක් සිදුව තිබෙන්නේ ඉතාලියේ. බොහෝ නගර ජන ශූන්‍ය වී ඇති මොහොතක වෙනිසියේ ඇලමාර්ග අද දක්නට ලැබෙන්නේ මේ අයුරින්. ඩොල්ෆින් මත්සින් යොදාගනිමින් පවත්වාගෙන ගිය සංචාර ආකර්ෂණය දිනාගත මේ ස්ථානයේ මිනිසුන් නොමැති වීමෙන් එම සතුන් මේ වන විට නිදහසේ ජීවත් වනවා. ගුවන් ගමන් නවතා දැමීමේ හේතුවෙන් පක්ෂීන් රංචුවක් ඊශ්‍රායලයේ ටෙලවීව් ගුවන් තොටුපලේ තම නිදහස භුක්ති විඳින ආකාරයයි මේ. අමරිකාවේ චිකාගෝහි මින්මැතුරු වසා දැමීමෙන් පෙන්ගුවින් කිහිප දෙනෙකු ඉන් පිටතට පැමිණ සිටින අයුරුද දැකගත හැකි වුණා. මාර්ගයේ ගමන් කරමින් සිය නිදහස භුක්ති විඳින තවත් සත්වයෙක් මේ.
සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ථානයන් ජනශූන්‍ය වීමෙන් දියවල්ලන් කිහිප දෙනෙකු සිය නිදහස භුක්ති විඳින අයුරු ඉමේ. කොරෝනා වෛරසය අත්කරදී ඇති යහපත් බලපෑම මිනිසාට ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වා ගැනීමට හැකිවන්නේ නම් විනාශ වී ගිය ලෝකය අපට සුන්දර ස්ථානයක් කර ගැනීමට පුළුවන්. නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිතයට ගනිමින් කසාය වර්ග කිහිපයක් සකසා ඇති බව ආයුර්වේද විද්වත් කමිටුව පවසනවා. මේ වගේ බෝවන රෝග පැතිරෙන අවස්ථාවලදී ප්‍රතිශක්ති හොඳින් පවතිනවා නම් යම්තාක් දුරට ඒ රෝගයෙන් වැළකීමට හැකියාව තියෙනවා. කෘමිනාශක පාවිච්චි නොකර පලා වර්ග, එළවලු වර්ග, පළතුරු වර්ග හැකිතාක් දුරට ආහාරයට ගන්න ඕනේ. කෘතිම රසකාරක වර්ණකාරක අඩංගු ආහාර වර්ග සම්පූර්ණයෙන්ම වැළකී සිටින ආහාර වර්ගවලින් අපේ දේශීය කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරු, ඒවා තැඹු වතුර වර්ග තේ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම දිනපතාම කොළ කැඳ භාවිතා කරනවා නම් ඉතාමත්ම හොඳයි. අපි ඉතාම විද්‍යානුකූල වූ චිකිත්සීය පද්ධතියක් මෙම රෝගය සඳහා සකසනු ලැබුවා. විශේෂයෙන්ම මේ හදිසි අවස්ථාවේ නිෂ්පාදනය කළ හැකි දේවල්. උදාහරණයක් වශයෙන් කෂාය වර්ග අපි 5-6ක් තීරණය කරනු ලැබුවා. අවසාන වශයෙන් මේකට දෙන්න පුළුවන්. මෙහි තවත් විශේෂ දෙයක් කියන්න ඕන, අපි අතුරු ආබාධ සියල්ල සලකලා බලලා තමයි මේ ප්‍රතිකාර පද්ධතිය සකස් කරලා තියෙන්නේ. මේ සම්බන්ධව බටහිර වෛද්‍යංශයෙන් යම් වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒකත් එක්ක තාමත් අපි මේකට බද්ධ වෙලා නැහැ. අදාළ වෛද්‍යංශ වලින් මේ වෙනකොට සුබවාදී ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන සතුටු විය යුතුයි. මොකද අපේ අවසාන ඉලක්කය වෙන්න ඕන මේක ගෝලීය සහ ජාතික වසංගතයක්. මේ වසංගතයෙන් මිදෙන්න අපිට බරපතල ක්‍රියාමාර්ග ඉදිරියේ ගන්න සිද්ධ වෙයි. නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළඳීම කොරෝනා වෛරසය පාලනයට හොඳම මඟ බවට සෞඛ්‍ය අංශෝ පෙන්වා දෙනවා. එසේ නම් ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසුදු කළාද? මේ ඒ පිළිබඳ අප කළ සොයාබැලීමක්. නිවැරදිව දෑත් සෝදන්නේ කෙසේද? How to wash your hands properly. உங்களுடைய கைகளை சரியான முறையில் கழுவுவது எப்படி? කොරෝනා වෛරසයේ පැතිරියාම වැළැක්වීමේ මූලිකම සහ ප්‍රධානතම ක්‍රමවේදයන් ලෙසින් සෞඛ්‍යංශ හඳුන්වා දෙන්නේ මුඛ ආවරණ පැළඳීම සහ නිවැරදි දෑත් සේදීමයි. ඔබ දන්නවද? කොරෝනා වෛරසයේ මේද සංඝටකයක් පවතින නිසා සැඩ ජලපහරකින් හෝ උණුසුම් ජලයෙන් දෑත් සේදූ පමණින් ඔබේ දෑත්වලින් රෝගකාරක විෂබීජ ඉවත් වන්නේ නැහැ. ජලයට තෙල් බිඳුවක් දැමූ විට තෙල් ජලයේ පාවෙනවා. නමුත් සබන් යෙදූ විට සබන් ජලයේ සමග ක්‍රියා කරනවා. එසේනම් ජලයේ සමගත් තෙල් සමගත් ක්‍රියා කරන සබන් භාවිත කර ජලයෙන් දෑත් සේදීම අපට අනුගමනය කළ හැකි ලාභදායි ආසාදන පාලනයන්ගෙන් එකක් වන අතර එය වඩාත් ඵලදායිද වනවා. එයට හේතුව සබන් තුළ දෙආකාර අණු දෙකක් පැවතීමයි. අණුවේ එක් කෙළවරක් ජලයට ආකර්ෂණය වන අතර අනෙක් කෙළවර ආකර්ෂණය වන්නේ මේදවලටයි. එවිට සබන් අණු ජලය සමග ස්පර්ශ වන විට මෙම අණු දෙක මේදය ඉවතට ඇද දමනවා. එහි තෙල් කොටස වටකොට වතුරට විසිරවා හරිනවා. කොරෝනා වෛරස් අණුව මේද තට්ටුව සමග සෑම දෙයක්ම එකට බැඳ තබාගෙන තිබෙනවා. කොරෝනා වෛරසයේද සබන් සමග ගැටුණු විට වෛරසයේ ඇති මේදය සබන් මගින් ඉවතට ඇද ගන්නවා. එසේනම් කොපමණ වේලාවක් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුද? සෞඛ්‍යංශවලට අනුව අවම වශයෙන් තත්පර 20ක්වත් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුයි. මෙලෙස සබන් යොදා නිවැරදි ආකාරයෙන් දෑත් පිරිසිදු කිරීම කොරෝනා පමණක් නොව තවත් බෝවන රෝග රැසකින් ආරක්ෂා වීමට ඔබට ඇති ලාභම සහ පහසුම දෙයක්. එසේනම් වෛරසයේ ඉරණම රැඳී ඇත්තේ ඔබගේ දෑත්වලයි. නිවැරදි ලෙසින් දෑත් සෝදා වෛරසය ඉවත් කරන්නේ දැයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න. රට තුළ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් සියලු පාර්ශ්වයන්ගේ අදහස් පිළිබඳව සාමූහික තීරණයකට එළඹීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස හිටපු කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයෙන් ඉල්ලීමක් සිදු කරනවා. ඔහු මෙම ඉල්ලීම සිදු කළේ මාධ්‍ය වෙත ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්.
රටතුල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යෑමේ අවධානම සමස්ත රටවැසියන් මුහුණ දෙන බලවත් අවධානමක් බවත් මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාවෙන් මෙන්ම අත්‍යවශ්‍ය සේවා සපයන සියලු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය හිමිවන බවත් හිටපු කතානායකවරයා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සියලු අංශ මැනවින් කළමනාකරණය කර ගැනීම සඳහා රජය ගන්නා උත්සාහයට කිසිදු ભેදයකින් තොරව සෑම පාර්ශ්වයක්ම සහය ලබා දීම වගකීමක් බවයි. පවතින වාතාවරණය තුළ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති එදිනදා ආදායම් ලැබූ පුද්ගලින් ඇතුළු පීඩාවටපත් සියලු ජනතාවට සහන සැලසීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු කතානායකවරයා සිය නිවේදනයෙන් ඉල්ලා තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් පිළිබඳව සැලකිලිමත්ව සාමූහික තීරණයන්ට එළඹීම සඳහා සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවීම කෙරෙහි අවධානය යොමු වී ඇතත් එවැනි කැඳවීමකදී පුද්ගල ඒකරාශී වීමක් සිදුවන බැවින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අනුගමනය කිරීම සිදු වී තිබු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. මේ අතර පවතින වාතාවරණය සම්බන්ධයෙන් සමග ජනබලවේගී නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශයක් සිදු කළා. පාලකින්ගේ හිතුවක්කාර තීන්දුව తీරන නිසා අද ජනතාවගේ ජන ජීවිතය අඩාල වෙනවා. ක්ෂණික ඇඳුරි නීතිය නිසා විශාල ප්‍රමාණයක් අපේ රටේ ජනතාව අසරණ වුණා. මීට කාලයකට පෙර ෂට්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළා නම් බොහෝ දුරට මේ අවදානම් තත්ත්වය මගහැරලා අපේ රට සුරක්ෂිත මාතෘභූමියක් බවට පත් වෙලා. මම මේ අවස්ථාවේ නැවතත් වරක් කියනවා. තුනෙන් දෙකක් වැඩක් මැතිවරණ වැඩක් නැහැ. මැතිවරණ තියෙන්නටත් මිනිස්සු ජීවත් වෙලා සිටින්නට වහාම පාර්ලිමේන්තුව කැඳවන්නට. නමුත් අපිට පේන්න තියෙන්නේ අශ්වයා පලා ගියන් පස්සේ ස්ථාලය වසා දැමීමේ ඉතාමත්ම අදූරදර්ශී ක්‍රියාවලිය. ඒ වගේම නිසි ප්‍රමිතියේ මුවාවරණ මේ රටේ ජනතාවට ලබා දෙන්නට. ඔය ආවට ගියාවට තියෙන මුවාවරණ නෙමෙයි මෙන්න මේ ආකාරයේ මුවාවරණ. මේවා තමයි උසස් ප්‍රමිතිය මුවා. විපක්ෂය පිලාස්ති කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන. හැබැයි මේ රටේ අධිපෝසතුන් හැර මේ රටේ සෙසු සමස්ත ජන ප්‍රජාවටම මේ හැම ගෘහමූලික පවුල් එකකටම අඩුම ගානේ රුපියල් 65,000කවත් දීමනාවක් ලබා දෙන්නට ඕන. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන විට මුළු ලෝකයේම වෙලාගෙන අවසන්. ඉන් ගැලවීමට තිබෙන එකම මාර්ගය ජනතාව තම රට වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීම පමණයි. දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මේ ඉල්ලීම ඒ වෙනුවෙන්. අපි නිවෙස් වලින් අත්‍යවශ්‍යම දෙයකට හැරෙන්නට එළියට යන්නේ නැතුව නිවෙස් වලට වෙලා ඉන්න ඕනේ. අපි හැම වෙලාවම වගකීමකින් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරොත් අපිට මේ වදුරෙන් ගොඩ එන්න වැඩිකල් යන එකක් නැහැ. කලබලකාරී විදියට අපි වෙළඳසල් වලට ගිහිල්ලා බඩු බාහිර ආදිය ගත්තා. ඒ වගේම පස්වල දුම්රිය ස්ථානවල ගැවසුමක්. ඉතින් මේකෙන් ඉතාමත් ලිහසියෙන් පුළුවන් මේ වෛරසය අනිත් අයට ආසාදනය වෙන්න. අපිට පුළුවන් ජනතාවක් විදියට මේකට මීට වඩා හොඳට මුහුණ දෙන්න. මම කැමති නැහැ අපේ ලංකාවෙන් කිසිම කෙනෙක් මේ වෛරස එක නිසා මිය යනවට. ඉතින් බගෑපත් ඉල්ලා සිටන පුළුවන් තරම් ගෙදරට එලා ඉන්න. I was officiating or I was scheduled to officiate in the Pakistan Super League. I decided to come back to Sri Lanka on the 10th of March for 2 days. I came back and went to Karachi on the 12th and I thought I should do a test before leaving Pakistan. This is the test result, negative. As a person who traveled from abroad, I'm upholding my social responsibility to stay at home and undergo self-quarantine. And I think we all should take it upon ourselves as it's our responsibility. Finally, I would like to wish everyone Aarogya Parama Labha. Nirogi Bhava Utumma Labha. රටේ ඇතිලා තියෙන තත්ත්වෙන් මිදෙන්න නම් හැමෝම ත්‍රිවිධ හමුදාවට, දොස්තරවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට, ඒ වගේම රජයට සහාය දක්වන්න ඕනේ. හැම නීතියක්ම දාලා තින්නේ අපේ හොඳට. අපි හැමෝම එකතු වෙලා අපේ රට මේ කොරෝනා වෛරසෙන් බේරාගමු. We know we are all going through a very difficult time. And the only way to stop the spread of coronavirus is by acting together. We are staying at home for our safety and for everyone else as well. And you should do it too to prevent the further spread of the virus. Let's make it safe for us and everyone else by self අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් සංඛ්‍යාව 2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ජීවිතක්ෂයට පත් වූ දෙවන රැඳවියාද වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තුවාල ලැබූ තවත් රැඳවියන් සිව් දෙනෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් රටවටා හිරෝ.
පැතිරි යන කොරෝනා වෛරස තත්ත්ව හේතුවෙන් අප්‍රේල් 25 වන දින මහමැතිවරණයේ පැවැත්වීමට නොහැකි බවත් අදාළ මැතිවරණයේ පැවැත්වීමට අප්‍රේල් මාස 30 පසු වී දින 14කට පසු දිනයක් නියම කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරිය ඇති බලතල අනුව අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරි සුරයා එම සීමාවේ පදිංචි මහජන ආධාරලාභීන්ට වියලි ආහාර සලයක් ලබා දීමේ කටයුතු සම්බන්ධීකරණය කර ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංකය වන්නේ 0771 4473230. පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පෙර පිළියන්දල බටකැත්තර සතොස වෙත ගිය පාරිභෝගිකයන්ට එහි සේවකයන් විසින් සෙමන්ටින් නොමැති බවට ප්‍රකාශ කළත් ඒවා සංගවා ඇති බව පාරිභෝගිකයන් දැකීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පානදුර කෙසල්වත්ත ප්‍රදේශයේ ලීබඩු නිෂ්පාදන ආයතනයක අද දහවල් ගින්න කටගත් අතර ගින්න මැඩ පැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. සූදානම සමගින යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රති සේවාව ඔබේ ජංකම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලිහමෝන්නේ හෙට සවස 6:55. සුබ රාත්‍රියක්.